location. සැබැජීවිතේදී මම ඔය අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මගේ චරිතයට එකක් උදව්වක් වෙන්න ඇති කියලා. හොඳ අත්දැකීමක් ඒක. මම කැමතියි අනාගතයට. එනවා. මොකද ගොඩක් දෙනෙක් සචින්තනීගෙන් බලාපොරොත්තු වෙන්නේ විකසිගෙන් ආදරේමයි. Drama on location. සචින්තනී කෞශල්‍ය. කොහොමද ජීවිතේ? ගොඩක් හොඳින් ඉන්නවා. වැඩකට එක්ක තින් ජීවිතේ ගෙවනවා. මේ දවස්වල ජීවිතේ? මේ දවස් ඉතින් කෑදෙන අද්දේතරම් තෙලනාදියත් එක්ක ඉතින් වැඩකට කරගෙන යනවා. ඉතින් අධ්‍යාපන වැඩකට ඉතින් සමරව කරගෙන යනවා. ඔයාගේ වැඩිදුර අධ්‍යාපනය ගැන කිව්වොත් මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර හදාරනවා. ඒ වගේම ඉතින් මනෝ උපදේශනය සහ මනෝ චිකිත්සණය හදාරලා අවසන් කරලා තියෙනවා. ඊට අමතරව මනෝ විද්‍යාව පිළිබඳ සහායක අධ්‍යාපාරවලියක් විදිහට වැඩ කරගෙන යනවා. ඉතින් දැන් විශ්වවිද්‍යාල වැඩකටත් අවසන් කරලා නීති විද්‍යාලයේ අවසන් විභාගෙට ලැස්ති වෙනවා. ඔච්චර දේවල් ඉගෙනගෙන තියෙන ඔයාට නිර්වාණය තේරුම් ගන්න බැරියයි. මම හිතන්නේ තින් දිගසි කියන චරිතය හරහා ඉතින් නිර්මාණය වෙන හැටි වෙන්න ඇති. සචින්තනි කොහොමද රංගන ශාස්ත්‍රයට පිවිසෙන්නේ? රංගනයට කියන්නේ මම පොඩි කාලෙන් නර්තනය හැදෑරුවා. ඊට පස්සේ මට නර්තනය හැදෑරුවට කලාව කියන එක මගහැරෙනවා. මොකද පොඩි කාලෙන් ආසාවක් තිබෙන්නේ නැහැ රංගන ශිල්පිනියක් වෙනවා කියන එක. ඊට පස්සේ නොහිතපු වෙලාවක සහන් රන්වල ගුරුතුමාතුරු රන්වල බලකාය පාසලට පැමිණීමත් එක්ක මාව නර්තනය දැකලා සර් කණ්ඩායමට තෝරගන්නවා. ඒත් එක්ක මම කලාව කියන දෙයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඊට පස්සේ මම අවුරුදු කුමරි තරගයන් දෙකක් හරහා තමයි ඊට පස්සේ වැඩ කටයුතු එන්නේ. පස්සේ 2019 වසරේ තමයි මම රංගනය කියන ශාස්ත්‍රයට එන්නේ. ඔබ දැන් ආදරණීය චරිතයක් වෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? ඉතින් ගොඩක් සතුටුයි. ඒ කියන්නේ සචින්තනී කියලා හිටියට දිග්ගසි හරහා තමයි සචින්තනී මිනිස් අතරට ගියේ. ඉතින් ධනුෂ්ක රත්නායක අපේ අධ්‍යක්ෂකවරයා සහ මහේෂ් රත්න මධ්‍යම ආරච්චි අද දින තිරජකයා ඉතින් ඒ දෙන්නගේ ලස්සන සුසංයෝගයෙන් එන දිග්ගසි කියන චරිතය මිනිස් අතරට ගිහින් තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ආදරණීය චරිතයක් එන්න හම්බෙච්ච එක ගැන. නාට්‍යයේ ඉස්සරහට දිග්ගසිට මොනවා වෙයිද? දිග්ගසිට වෙන්නේ මොකද්ද කියලා මමත් තාම දන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් කියන්නේ සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියන තැන. ඉතින් මම විශ්වාස කරනවා ඉතින් හොඳ සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. සැබෑ ජීවිතේදී මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණොත්? සැබෑ ජීවිතේදී මම ඔය අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මගේ චරිතයට එකක් උදව්වක් වෙන්න ඇති කියලා. හොඳ අත්දැකීමක් ඒක. දිගසිගේ ආදරයට ගොඩක් පිරිමි ළමයි කැමති. යෝජනා හැම ගොඩක් එනවා ඇති නේද? එනවා. මොකද ගොඩක් දෙනෙක් සචින්තනීගෙන් බලාපොරොත්තු වෙන්නේ දිගසිගෙන් ආදරේමයි. ඉතින් සමහර තැන් තියෙනවා දිගසි හා සමාන තැන් තියෙනවා. හැබැයි 100%ක්ම දිගසිමයි කියන්න බෑ. ඉතින් ආදරයෙන් ලැබෙනවා. දිගසිද ප්‍රේමණීය සචින්තනීද ප්‍රේමණීය? මම හිතන්නේ දෙන්නම වෙන්න ඕනේ. කවුරු හරි එක්කෙනෙක් තෝරගන්න කියලා කිව්වොත්? තෝරගන්න කිව්වොත් මම හිතන්නේ සචින්තනී. සචින්තනීගේ ජීවිතේ නිර්වාණ කෙනෙක් ඉන්නවද? තාම නෑ. ඒ නිර්වාණට සචින්ට අවස්ථාවක් තියෙනවද? මම හිතන්නේ සචින් අය කියන්නේ මම 2019 ඉඳලා හම්බෙච්ච හොඳ යාළුවෙක්. ඉතින් එහෙම අවස්ථාවක් නෑ. එහෙම තාම ඇති වෙලා නැහැ. මම හිතන්නේ ඉස්සරහට ගිහපු හොඳ යාළුවෝ. බලමු ඉස්සරහට. යාළුව කවදාක්වත් ආදරයකට යන්නේ නැද්ද? යනවා නැත්තේ නෑ. සමහරක් කතා තියෙනවා ඉතින් යාළුකමෙන් තමයි ආදරේ පටන් ගන්න කියලා. දැනට ඉතින් අපි හොඳ යාළුවෝ. දිගසිට නිර්වාණයට වඩා ගැලපෙන්නේ අනර්ග කියලා කිව්වොත්? ඉස්සරහට එහෙම වෙන්නත් බැරි නෑ. මොකද ගොඩක් ප්‍රේක්ෂකයෝ කැමති අනර්ග දිගසිට ලැබෙනවා නම් කියන එක. වෙයි නොවෙයි තැන් දෙකක ඉන්නවා. අපි බලමු. මොකද ගොඩක් තැන්වල දිගසි සම්බන්ධ කාරණාවලදී අනර්ග කලබල වෙන කම්පා වෙන අවස්ථා තියෙනවා. ඉතින් සමහර විට ආදරයකට පෙරලෙන්නත් පුළුවන්. දිගසි ඇත්තටම කැමති අනර්ගටද නිර්වාණයටද? කතාවේ හැටියට දිගසිගේ ප්‍රේමවන්තයා නිර්වාණ්. ඉතින් අනර්ග කියන්නේ යාගේ සහෝදරයා. මම හිතන්නේ ඉතින් එයා මුළු දිගසි මුළු පවුලටම එක වගේ ආදරෙන් ඉන්න කෙනෙක්. ඉතින් දැනට දැන් යන විදිහත් එක්ක තාම නම් නිර්වාණ්. සචින්තනීට
නිර්වාන්ගෙනුයි අනර්ගගෙනුයි එක්කෙනෙක් තෝරගන්න කියලා කිව්වා. නිර්වාන් අනර්ග දෙන්න චරිත දෙකක් දෙවිධයක ස්වරූප තියෙන දෙන්නෙක්. මම මොනවද මං කැමති අනර්ගට. දනුෂ්ක රත්නායක ගැන මොකද හිතෙන්නේ? ගොඩක් දක්ෂ කෙනෙක් සහ හොඳ අධ්‍යක්ෂකවරයෙක් සහ සහය يعني සහයෝගයෙන් වැඩක් කරන්න පුළුවන් නිතමානී පුද්ගලෙක්. කියා දෙන ආදරතරම් ටෙලිනාට්‍යයෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ප්‍රතිචාර කියුවහම හොඳ නරක දෙවිධයකින් ප්‍රතිචාර හම් වෙනවා. මොකද මිනිස්සු දිගසිය බාර ගන්න විදිය නාට්‍ය ගලා යාමත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි ඉතින් ලැබෙන්නේ පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා වෙනකම්ම ගොඩක් ආදරණීය චරිතයක් වෙලා තියෙනවා. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. Drama on location.